මෙවර පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳ කතා බහ කරද්දී ඔබ බොහෝ දෙනෙක් කතා කරපු කාරණාවක් තමයි අලුතින් පාර්ලිමේන්තුව ගොඩනගන්නට ඕන කියන කාරණාව. ඒ අදහස බවට පත් වුණේ පාර්ලිමේන්තුවට යවන සභිකයින් අලුත් අදහස සහිත අලුත් සභිකයින් බවට පත් විය යුතුයි කියන කාරණාව. ඒ සඳහා ඔබට මේ පළමු වතාවට පාර්ලිමේන්තුවට ප්‍රවේශ වීම සඳහා අරමුණින් තරම් කරන්න ආව අපේක්ෂක අපේක්ෂිකාවන් හඳුනා දෙමිනුයි. අපි අලුත් පාරයි හැමදාමත් ඔබේ නිවහන් රැගෙන ආවේ. අද දවසෙත් අපි එවන් අපේක්ෂකයෙකු සමග කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ දේශපාලනයට අලුත් කෙනෙක් නොවුනත් පළමු වතාවට පාර්ලිමේන්තුවට ප්‍රවේශ වීම සඳහා බලාපොරොත්තු වෙමින් සිටින කැස්පියාව ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක උපුල් වීරසිංහ නැත්නම් උපුල් ශ්‍රී මාලේවන කිව්වම තමයි බොහෝ දෙනෙක් දන්නේ. අපි අයබෝන් කියලා ඔබතුමන් පිළිගන්නවා. අපි මුලින්ම පටන් ගමු ඔබේ දේශපාලන ගමනේ ආරම්භයේ. ඔව් මම එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරමින් තමයි මුලින්ම දේශපාලනේ යන්නේ. අදත් එක්සත් ජාතික පක්ෂේ හෙටත් එහෙමයි. මම හිතනවා මේ අපේ පක්ෂේ හොඳ වැඩපිළිවෙලක් තියෙන පක්ෂයක් නිසා මම පොඩි කාලේ ඉඳලා මේකට සහභාගී වෙලා මේ වැඩපිළිවෙල සාර්ථක කරන්න වැඩ කටයුතු කරා. මම අවිසාවිල සංවිධායකවරයා වශයෙන් අවුරුදු 6ක් වැඩ කටයුතු කරා. ඒ වගේම දැන් කැස්පෑ වාසනයට ඇවිල්ලා ඉන්නවා. මේ දෙකේම තියෙන සුවිශේෂ ලක්ෂණයක් තමයි වාමාංශික කියන එක. නමුත් මේ වාමාංශික කියන එක තුළම අපිට ලොකු වාසියක් තියෙනවා මේ අපේ එක්සත් ජාතික පක්ෂ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම. මොකද 77 ජයා ජයවර්ධන මහත්තයා විවෘත ආර්ථිකය ගේන අවස්ථාවේ මුළු රටම 6-5ක බලයක් දුන්නා. ඉතින් මේ මිනිසුන්ට අවශ්‍යතාවල් වැඩි. ඒ අවශ්‍යතාවල් වලට නිසි පිළිතුරු සාධාරණ වැටු ඒ පහසුකම් හැදෙන වටපිටාව තියෙන එක්සත් ජාතික පක්ෂ. ඒකයි විශේෂයෙන් අවිසාවිලාසනේ ඔබ මතක් කළා වගේම වාමාංශික වැඩි නැඹුරුවක් කැස්පෑවටත් වඩා වැඩි නැඹුරුවක් තියෙන ස්ථානයක්. එහිදී මොන වගේ අභියෝගයකටද මුහුණ දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරයා? ඇත්තටම මම හිතන්නේ මහින්ද මහත්තයා ජනාධිපති වෙලා ඉන්න කාලේ යුද්ධේ දිනලා හිටියා. යුද්ධේ දිනපු අවස්ථාවේ අපේ අවුරුදු 30 ගණනක් අපේ සීතාවක නගර සභාව. ඒතකොට මම සංවිධායකවරයා. අපේ හැමදාම ඒ ගැප් එක තිබුණා 28,000ක් විතර ආසනෙ පරතරේ. එතකොට මම තනියම ලයිස්ට් හැදුවේ මං තනි තීරණ වලට. ඒකෙදි මං භූමිය පිළිබඳ මට හොඳ අදහසක් තිබ්බා. ඒ පුද්ගලයන් පිළිබඳ හොඳ අදහසක් තිබ්බා. එහෙන් මම මගේ ප්‍රායෝගික දැනීම උපයෝගී කරගෙන මං හිතන්නේ ලයිස්ට් හැදුවා. මං පස්ස බැලුවේ නෑ ලයිස්ට් හදනකොට. මට අභියෝග වෙයි මෙයා. නම් මම හැමදාම හිතුවේ පක්ෂය ගැන, එක්සත් ජාතික පක්ෂය ගැන. එතකොට අපි මන්ත්‍රී ආසන 6යි තිබුණේ ඒ දවසේ. එතකොට හැමෝම කිව්වා මේක පරාද වෙනවා මේ පාර යුද්ධ උණුසුමත් එක්ක. ඇත්තට ලංකාව පුරා ඒක මහා හුලඟක් වගේ හැමාගෙන. නමුත් මම ඒ අභියෝගේ බාර අරගෙන ලයිස්තු හදලා දාලා මම පයින් හැම කෙනාත් එක්කම ගෙයින් ගෙටගෙන ගොඩක් ඒවට ගියා. මම ලොකු කැපවීමක් කරා, ලොකු මුදලක් මගේ මේද. එතකොට එතනදී මන්ත්‍රීවරු 6-7 කරගත්තම නැවත මං සාහවරු කරගත්තා. ආසනේ පුරා තිබුණ 28,000ක ඡන්ද පරතරය 8,000ට අඩු කරා. මං හිතන්නේ මේ වාමාංශික කියලා මිනිසුන්ගේ හදවත තමයි. මේ එක්සත් ජාතික පක්ෂය හැමදාම මේ අපි අලුත් වැඩපිළිවෙළවල් මිනිසුන්ට කියපු අපි කරලා තියෙනවා. ඉතින් ඒකෙදි අපි කියන එක විශ්වාස කරනවා. අපේ නායකයා පිළිබඳ ලොකු විශ්වාසයක් තියෙනවා. නමුත් මාධ්‍ය තුලින් ඒවා ආවරණය කරලා මේ හිස්ටින් නිර්මාණය කරලා තියෙනවා. හිස්ටින් එකක් වැටුණාම ශබ්ද වැඩි, නමුත් ප්‍රතිඵල අඩුයි. මේකෙන් හින්දා එක්සත් ජාතික පක්ෂයට ආයි අලුතෙන් අලුත් පණක්, අලුත් නැවුම් බලාපොරොත්තුවක්, නැවුම් පාරක් විවෘත වෙලා තියෙනවා මේ අවස්ථාවේ. අපි පිළිබඳ ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පෙර දැන් අපි ආසන සංවිධායක ධූරයේ සහ ඒ වගේම පිළිබඳ කතා කරමින් හිටින දැන් අවිසාවිල්ලෙන් කැස්බෑවට ආවට පස්සේ කැස්බෑවිත් විශේෂයෙන් පවතින රජය සහ විපක්ෂය අතර තියෙන ඡන්ද පරතරය පහුගිය මැතිවරණ කීපයේදීම අපි පැහැදිලිව දැක්ක දැඩි විශාල එකක්. ඒ විශාල පරතරය කොහොමද මකාගන්නේ කැස්බෑවිත්? දැන් මම මේක රෑකින් මේ චිත්‍රපටියක් පෙන්නනවා නෙමෙයි. මගේ බලාපොරොත්තුව 2025 ජනාධිපතිවරණය සඳහා ආසනය සකස් කිරීම. මේකෙදි මම උපරිම උත්සාහයක් ගන්නවා යම්කිසි ප්‍රතිඵලයක් මේ ඵලදායිතාය ප්‍රතිඵලයක් ලබා ගන්න. මේක මගේ බලාපොරොත්තුව 2025 සඳහා මේ ආසනය නිර්මාණය කිරීම. අපිට 2025 වැදගත්. අපේ ජනාධිපතිවරේ අපේ දැක්ම මේ රට ලෝකෙට ගෙනියන වැඩපිළිවෙල හදන තැනක මම ඉන්නේ.
දැන් එක්සත් ජාතික පක්ෂය අපි දන්නවා නමගිය සංවිධායකරුන් කැස්බෑ ආසනය තුල හිටිය කාමිල් ලොග්ගේ මැතිතුමා දීර්ඝ කාලයක් හිටියේ එතුමන්ටත් මැතිවරණයක් හෝ දෙකක් අර ආසනීය ජයග්‍රහණය කරන්න බැරි වුණා ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂ වෙනුවෙන් සංවිධාන කටයුතු කරපු අය විශේෂ නියෝෂන් පාදුක මැතිතුමා ලිනා කරුණාරත් මහත්මයල වගේ ඒ පාර්ශවයේ හිටපු ශක්තිමත් අය දැන් පක්ෂෙන් එළියට ගිහිලා ඒ තත්ත්වය යටතේ කැස්බෑව ගුණ ගන්න පුළුවන් වෙයි මෙහෙමයි මම පසුගාමි වෙන්නේ නැහැ බෑ කියලා දෙයක් නැහැ දැන් අපි අපි යම් කිසි දෙයක් කරන අපේ චේතන සමහරලාට මේ මේ ඇඟේ හයිය තිබුණට මේ මොලේ පාවිච්චි කරන්න නැත්නම් ඒක කරන්න බෑ මොලේ පාවිච්චි කරාට ඇඟේ හයිය නැත්නම් සමහරලාට අපිට අවාසි වෙනවා ඉතින් මං කියන්නේ මේ සියලු දේම පාවිච්චි කරන්න පුළුවන් මට මේක ලොකු අභියෝගයක් නෙමෙයි දැන් අවිසාවිලෙන් කැස්බෑවට ආවට පස්සේ කැස්බෑවේ එක්සත් ජාතික පාක්ෂිකයෝ මොන විදිහටද උඹව පිළිගත්තේ මෙහෙමයි එක්සත් ජාතික පාක්ෂිකයෝ මේ යම් කිසි පසුගාමි තත්ත්වයක් තියෙන. නමුත් මම බලාපොරොත්තු වෙනවා මගේ මැතිවරණයේදී ප්‍රතිඵලයක් ලබා ගන්නත් ඒ වගේම ඉදිරි ජනාධිපතිවරණයට මේක මං ගෙයින් ගෙට ගිහිල්ලා මිනිසුත් එක්ක කතා කරලා මේක පිළිබඳ අවබෝධයක් ඇති කරලා මේ අපේ පක්ෂය පිළිබඳ තියෙන වටිනාකමත් එක්ක මං හිතනවා මේක කරන්න පුළුවන් කියලා. සමස්තයක් හිටිට එක්සත් ජාතික පක්ෂය ළඟට ගියොත් එහෙම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමෙන් 3-2කට වඩා දැන් පක්ෂයෙන් ගිලිහිලා තින්නේ. ඒ වගේ වෙලාවක මෙවැනි මැතිවරණයක් තුර විශේෂයෙන් රජ අධිශේෂ ශක්තිමත් තැනක ඉන්නේ. ඒ වගේ වෙලාවක අභියෝගයක් කරන්න පුළුවන් වේද? ඇයි ඔබතුමා ඒක අහන්නේ කොහොඳයි. දැන් අලුත් ළමයි ඒවා දන්නේ නැහනේ. මං කියන්නේ අපි 77 ජයජවදන මහත්තයා 7ට බැස්ස 8ට බැස්ස කිව්වා. ඉතින් අන්තිමට 6න් 5ක බලයක් එක නැගිට්ටේ. ඔව් දැන් ඒ වෙලාවේ පක්ෂය තුලේ සීරුම් පිරිස එකට හිටියා මේ මං කියන්නේ. නෑ ඉතින් 7ට 6ට බැස්ස 8ට බැස්ස කියලා තියෙදිනේ මේ ඒ ඊළඟ මැතිවරණේ 6න් 5ක් ගන්න. ඔව් නෑ මම අතු කරන කාරණාව තමයි දැන් විශේෂයෙන්ම එතකොට එක්සත් ජාතික පක්ෂය එතුමන්ත් එක්ක ගොඩනගෙන්න ඕනේ පිරිස සියල්ල හිටියා. අපි සරල උදාහරණයකට ගමු. ජයර ජයවර්ධන මහත්මයාත් එක්ක රණසිංහ ප්‍රේමදාස් මහත්මයා හිටියා. දැන් මේ වෙලාවේ රණිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක ළඟම හිටපු ඊළඟ පේන හිටපු නායකත්වයේ බව නෑ. මෙහෙමයි. ප්‍රේමදාස මහත්තයා වෙලාවි ශක්තියක් දුන්නා තමයි. නමුත් ගියපු අයගෙත් එච්චර ලොකු ශක්තියක් නැහැ. ඒකෙන් අපි කලබල විය යුතු නැහැ. අපි සාපේක්ෂ වශයෙන් ගැලපුවාම රනිල් වික්‍රමසිංහට තියෙන ශක්තිය මේ කාටවත් නැහැ. කවුරුත් වැඩ කරේ රනිල් වික්‍රමසිංහ ගෙනාපු මුදල් වලින්. රනිල් වික්‍රමසිංහ එදා ඉඳලම ගෑස් එක අඩු කර අවුරුදු 4 මාරම සියලු දේ පහසු මිලට දුන්නා. රුපියල් 10,000ක පඩි වැඩි කරා මූලික පඩියට. ඉතින් මං කියන්නේ මේව කරලා පෙන්නපු එකක්. මේ නිකන් මාධ්‍ය කීපයක් එක්කහ වෙලා නිර්මාණය කරන්න පුළුවන් රැක ගන්න බෑ. මේක ඉතින් මිනිස්සු මේ මැතිවරණේ තේරුම් ගනි. මේ කොළඹින් සුවිශේෂ වටපිටාවක් හැදිලා තිනවා එක්සත් ජාතික පක්ෂය විශේෂයෙන්ම නායකත්වය අලියා එක්සත් ජාතික පක්ෂය නිසා ඊළඟට නායකත්වය නිසා. දැන් අපි පහුගිය දවස් ටිකේ දැක්ක කාරණාවක් තමයි විශේෂයෙන් සමගි ජන බලවේගය හැටියට පාර්ශවයක් එක්සත් ජාතික පක්ෂයෙන් බිඳලා යද්දි පක්ෂය ඇතුළේ හිටපු නවීන් දිසානායක මහත්මත් පොඩි කිසියම් ආකාරයක හිත නොහොඳක ඉන්නවා වගේ. මෙහෙම යද්දි එක්සත් ජාතික පක්ෂයට යන්නේ නැගිටින්න පුළුවන්. පුළුවන්. පුළුවන් කියන්නේ දැන් අපි කියමුකෝ එදා කඩාගෙන ගිය පිරිස බලවත් පිරිසක් හිටියා. විපක් විරුද්ධව බලවත් පිරිස. නමුත් මේකෙදී අපිට තියෙන පහසුව තමයි එහෙම බලවත් පිරිසක් ගිහිල්ලා නැහැ. බලවත් පිරිසක් ගිහිල්ලා නැහැ. මේ පක්ෂයේ තියෙනවා ලොකු වටපිටාවක්. මේ පක්ෂයේ මිනිස්සු මේ පක්ෂයට හැමදාම එක වෙලා හිට මිනිස්සු ඌ කිව්වේ නැති වුණාට අපුඩි ගැහුවේ නැති වුණාට ඡන්දේ පාවිච්චි කරන මිනිස්සු එක්සත් ජාතික පක්ෂික ගොඩක්ම මේ අපි කියන්නේ 100ක් ආවහම එක්කෙනෙක් කෑ ගැහුවාම ඒකේනා ගැන තමයි කතා වෙන්නේ. නමුත් 99ක් එක්සත් ජාතික පක්ෂික. ඔබට හිතෙන්නේ නැද්ද මේ බිඳීමත් එක්ක දෙකඩ වීමත් එක්ක එක්සත් ජාතික පක්ෂිකයෝ කලකිරීම කියන්නේ කියලා? 100ට 100ක් මේ එක්සත් ජාතික පක්ෂිකයෝ කලකිරීම කියන්නේ මේ හරිම දුකටපත් වෙලා ඒක අපි හදවතින්ම අපි ඒක අපිත් ඒ වේදනාව විඳිනවා. නමුත් මම තේරුම් ගන්න ප්‍රමාණය අනුව තමයි මට උත්තර දෙන්න පුළුවන්. මට නොතේරෙන දේවල් එක්ක මම සමහරවිට මම්මූලා වෙන්න පුළුවන්. ඉතින් ඒකෙදි පුද්ගලයෙක් ගේ බලපෑම මේ පක්ෂයට අදාළ නැහැ. ඔබ විශ්වාස කරනවාද ගමේ එක්සත් ජාතික පක්ෂිකය තාම ඉන්නේ අලියත් එක්ක කියලා? මෙහෙම එකක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂය
සජිත් ප්‍රේමදාස මහත්තයා ගැන කතා කරන්න මම මේ වෙලාවේ කැමති නැහැ. එක්සත් ජාතික පාක්ෂිකයන්ට තියෙනවා අපේ ප්‍රේමදාස ජනාධිපතිතුමා ගැන ලොකු විශ්වාසයක්, මතයක්, ආදරයක්, හිතවත්කමක්. ඉතින් මේ ඒ පමණින් එක්සත් ජාතික පාක්ෂිකයා ඉල්ලන්නේ ප්‍රේමදාස මහත්තයා මිසක් ඒ වැඩපිළිවෙල මිසක් වෙන කෙනෙක් නෙමෙයි. ඉතින් ඒ වැඩපිළිවෙල කරගන්න බෑ කියලා මිනිසුන් තේරුණා මේකේ මේ ලොකු බලපෑමක් ඇති වෙන්නේ. විශේෂයෙන් අපි යලිතෙමු මෙවර මහමෙතිවරණයේ දෙසර දැන් කොළඹ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ ලයිස්තුව ගත්තහම ඒකේ ඉන්නවා නායකතුමා එතන ඉන්නේ, දයගමගේ මහත්මයා එතන ඉන්නේ, නියුජ නායකයා බවට පත්වෙච්ච රවි කරුණානායක මහත්මයා එතන ඉන්නේ. ඒ තියෙන තරගයත් එක්ක විශේෂයෙන් කැස්බෑ වාසනයේට අලුතෙන් ඇවිල්ලා පය දීපු කෙනෙක් හැටියට ඔබට මෙවර පාර්ලිමේන්තුවේ යම් මොනවාගේ අභියෝගයක් වෙයිද? නෑ, මට දැවැන්ත අභියෝගයක් තියෙනවා. නමුත් අපිට පටන් ගන්නකොට තිබුණ මට තිබුණ මානසික පීඩනය දැන් නැහැ. ඇත්තෙන්ම ඉතින් අපි මේ වැඩපිළිවෙල පක්ෂයේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන යනකොට අපිට මුලින් තිබුණ පීඩනය නැද. හොඳ තත්ත්වයක් නිර්මාණය වෙලා තිනම් කොළඹ දිස්ත්‍රික්කය තුළ විශේෂයෙන් හොඳ තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඔබ විශ්වාස කරනවද කොළඹ දිස්ත්‍රික්කය තුළ සමග ජන බලවේගයේ ලයිස්තු අභිබවා එක්සත් ජාතික පක්ෂයට යන්න පුළුවන් කියලා? මෙහෙම එකක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂය ඇතුලේ ඔය කිව්ව නම් තුනත් එක්ක ලොකු ආරවුලක් නැහැ. නමුත් අනිත් පැතිවල එකිනෙකා පරයන් ආරවුල් ඇති වෙලා තියෙනවා. ඕක ඡන්ද කිට් වෙනකොට ඕක වැඩි වෙනව මිසක් අඩු වෙන්නේ නැහැ. ඒකෙදී අපිට උත්තරයක් ලැබෙයි. අපි විශේෂයෙන්ම ප්‍රාර්ථනා කරනවා කැස්බෑ වාසනේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකයේ වගේම මෙවර කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් තරඟ කරන උපුල් වීරසිංහ මහත්මයා නැත්නම් කවුරුත් දන්නේ උපුල් සිරිමාලේ වෙන කියන නමින් අපි ඔබතුමාට සුබ ප්‍රාර්ථනා කරනවා. එළඹෙන පාර්ලිමේන්තුවේ තුළ පාර්ලිමේන්තුවට ප්‍රවේශ වීමට අවස්ථාව ලැබේවා කියලා විශේෂයෙන් කැස්බෑ වාසනේ නියෝජනය කරමින් අපි අද දවසේ අලුත් පාරෙන් සමු ගන්නවා. හෙටත් සවස අද වගේම වේලාවට මෙවර පාර්ලිමේන්තු ප්‍රතිවර්ණය සඳහා තරඟ කරන නවක අපේක්ෂකයෙකු හෝ අපේක්ෂිකාවක සමග අපි මුණ ගැහෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.